संपूर्ण गानदे जनवरी अरे गोल विभाग विभाग संपूर्ण गान मे पलवीन दवसे आदय प्रकाश मूल तत्व प्रकाश अदबुदे मे गेल आदय प्रकाश मूलतत्वीक्षुमितरा आदय विस्तीर्ण आदय प्रकाश वक्म वक्म मूलतत्व प्रकाश मे तोगे वितरा अदबुदे आदय प्रकाश मूलदत्त प्रकाश मनो रूल कर लग रूल कर लान हदन देखा मैं इसल रूल कर इवर कल अपने गान हदन वेन्नी हर देखा मैं रूल कर ला हर एना आप गान रूल कर मम्मी बोर्ड देख पीट तुनक बेदा गाना हर पीट तुनक बेदा गाना विनाडिया मन दे हरिद हदागत्त අවසන් වසර සඳහා විස්තීරණ ආදායම් ප්‍රකාශය ලියලා මේ මෙන්න මේ විදිහට තීරු දෙකක් අඳගන්න තීරු දෙකක් ඔය විදිහට අඳගන්න හරිද තනි රෝල් පිටුවක් මේ අනේ ගන්න පිටුවකට කිට්ටු අඳගන්න विस्तीर्ण आदय प्रकाश शुद्ध लाभ शुद्ध लाभ विकुणी अड़क
විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා මොන ලාභ හොයන්න ඕනේ කියලා කිව්වද අපි? දල් ලාභ හොයන්න ඕනේ කියලා කිව්වා. දල් ලාභෙට වෙනත් ආදායම් තිබ්බොත් එකතු කරන්න ඕනේ, වියදම් අඩු කරන්න ඕනේ. එහෙනම් උඩින්ම ලියන විකුණුම්. ඉතින් මෙතන උඩින්ම ලියන විකුණුම්. ගාන පස්සේ දාන්නේ විකුණුම්. ඉතින් මෙතන රුපියල් 1000 කියලා ලියන්න ඕනේ කියන්න මතකුණා. අයිඩන් රුපියල් 1000 කියලා ලියන්න ඕනේ. රුපියල් 1000. හරි විකුණුම්. ඉතින් විකුණුම් එක්කම ලියන අනිත්‍ය මොකද්ද කියන්න මට? විකුණුම් එක්කම ලියන අනිත්‍ය මොකද්ද? විකුණුම් පිළිවෙල. ආපස්සේ නේද මේකේ? නෑ. එහෙනම් ඊට පස්සේ ලියන්න ඕනේ විකුණුම් පිරිවැය කියලා මාතෘකාවක්. ලියන්න විකුණුම් පිරිවැය කියලා මාතෘකාවක්. විකුණුම් පිරිවැය කියලා මෙහෙම මාතෘකාවක් ලියන්න. විකුණුම් පිරිවැය කියලා මෙහෙම මාතෘකාවක් ලියන්න. ඉතින් මේක 3-4 සැරයක් හදලා හරි පුරුදු වෙන්න ඕනවා ගෙදරදී. විකුණුම් පිරිවැය කියලා මාතෘකාව ලිව්වනේ. ඊළඟට මේ විකුණුම් පිරිවැයට ඕනේ ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා අවසන් තොගේ අඩු කරලා විකුණුම් පිරිවැල දල්ලාද. මේ විකුණුම් පිරිවැය කියන දන්න ප්‍රති රූල් 6ක් යනවා අනිවාර්යෙන්ම. රූල් 6 යනවමයි. හරිද? දැන් අපි ඊයේ නිකන් හදාගෙන ආ පෙරේදනෝ කැදුව නිකන් හදාගෙන ගියා. සාමාන්‍ය විකුණුම් පිරිවැයට කියන දේ රූල් 6ක් යනවා. මේකේ අනම්මලක් නැහැ නේ. මේ ගෙනේ මේ කුලිය මුකුත් නැහැ. ගැල්පිලොඩ බාහන්ඩ වලට මුකුත් ඔයගලන්ට දෙන්නේ නැහැ. ගෙනේ මේ කුලිය ආපසියවුම් නැහැ නේ. ඒ නිසා 6 වෙන රූල් වල රූල් 7 8 ලිව්වත් කමක් නැහැ. ගැඩුවක් නැහැ. 5 වෙන රූල් ලියන්න මෙන්න මෙහෙම 1 2 3 4 5 6 කියලා ගණන් කළා. 5 වෙන රූල් ලියන්න දල ලාභය. දල ලාභය. දල ලාභය. ලියන්න දල ලාභය කියලා ලියන්න. ඔක පොඩි පුරුදු වෙන්න ඕනේ. විකුණුම් පිරිවැය 6 වෙන රූල්. ඊට උඩ රූල් විකුණුම් පිරිවැය. ඉතින් ගණන් 2 3ක් හදද්දි මේක හරියනවා. විකුණුම් පිරිවැය. ඒ විකුණුම් පිරිවැය කියලා ලියපු එකෙන් දෙවෙනි තීරුවට මෙහෙම වරහනක් දාලා යටි එකක් ගන්න. ඒ විකුණුම් පිරිවැය කියලා ලියපු එකෙන් දෙවෙනි තීරුවට වරහනක් දාලා යටි එකක් ගන්න. හරි? ඊට උඩ රූලේ අවසන් තොගය. ඊට උඩ රූලේ අවසන් තොගය. ඒක පළවෙනි තීරුවට වරහනක් දාලා යටි එකක් ගන්න ඔය විදිහට. හරි? ඉතින් මේක රෙකෝඩින් එක බලලා 3-4 සැරයක් ඉගෙන ගන්න ඕනේ මේක ඉඳ තියා ගන්න. ඉතින් මේ මේ විකුණුම් පිරිවැය ඉදන් රූල් 6ක් නේද සර් ඉඳ තියා. අපදේ ඔය 6 වෙනි රූල් තමයි ලිව්වේ දල් ලාභය කියලා. විකුණු 1 2 3 කියලා 6 වෙනි රූල් තමයි දල් ලාභය ලිව්වේ. ඊට උඩ රූල් විකුණුම් පිරිවැය ඊට උඩ රූල් අවසන් තොගය. ලිව්වනේ. හරි. ඉතින් මේ දල් ලාභය දෙක. ඒ කියන්නේ මේ විකුණුම් පිරිවැය ඉදන් අවසන් තොගය වෙනකන් රූල් 3ක් තිබ්බහම එතන. ඇති පුතේ ඇති. ඇති ඇති. ඇති. තුනයි තරම් කොහොමද ඉතුරු වෙන්නේ මුදේ? දැන් දල ලාභෙට ඊට පස්සේ උදේ බඩු විකුණුම් ලාභෙට දල ලාභෙ එකට එකතු වෙන්න ඕනේ වෙනත් ආදායම්. මේක තිබ්බා. ඒ නිසා මේ දල ලාභෙට යටින් මාතෘකාවක් ලියන්න වෙනත් ආදායම්. වෙනත් ආදායම් කියලා මාතෘකාවක් ලියන්න. වෙනත් ආදායම් කියලා මාතෘකාවක් ලියන්න. ඊවල. හරි. වෙනත් ආදායම් කියලා මාතෘකාව. අපදේ වෙනත් ආදායම් වල රූල් දෙකක් විතර අතෑරලා ලියන්න. දැන් පුතේ වෙනත් ආදායම් ටික එකතු කරලා ඊට පස්සේ වියදම් ටික අඩු කරන්න ඕනේ. වියදම් මාතෘකාව බෙදන්න ඕනේ බෙදා හැරීම් පිරිවැය. වෙනත් ආදායම් වල රූල් දෙකක් විතර අතෑරලා ලියන්න වින බෙදා හැරීම් පිරිවැය. බෙදා හැරීම් පිරිවැය. බෙදා හැරීම් පිරිවැය කියලා මාතෘකාවල් ලියන්න. ඒක රූල් 4ක් විතර අතෑරලා හරි රූල් 4ක් විතර අතෑරලා දැන් පරිපාලන වියදම් පරිපාලන වියදම් අර අපි පෙරේද හදපු වෙළඳහ ලාභ ලාභ විනෝද ඉඩ තියා ගන්න ඕනේ දැන් මේ ගැළපිලි තියෙන නිසා හරි පරිපාලන විධාන රූල් 4ක් විතර අතෑරලා බලද්දී මේක වෙනක් තිය දන්නේ නැහැ. ඒ නිසා මූල්‍ය පිරිවැය කියලා ලියනවා. ඒ පරිපාලන විධාන ඉදන් රූල් කීයක් තියන්න ඕනේ? 4ක් වගේ ඇති උදේ. පරිපාලන විධාන රූල් 4ක් විතර අතෑරලා ලියන්න මූල්‍ය පිරිවැය කියලා. හරි දැන් පුතේ ඔන්න ඔය විදිහට ආදායම් ප්‍රකාශ ලිස්සෙ ඉඩ තියා ගන්න ඕනේ. ඉතින් ගණන් ටික මේ විභාග ප්‍රශ්න පත්‍රෙට ඉතරද මේක නිකම් පුරුදු වෙනවා ඉඩ තියා ගන්න ඕනේ.
इड़ दिया करता था नामली हुआ बुद्धे एलिवे एक का संकल्प निसा में कालांत्य संकल्प निसा विकुनुम लिवा दे जैसे विकुनुम पीरिवे होया ने में दिव्यार आरंभ को देखेनु विकुनुम पीरते हाइवेन रूले दाल लावे इधर उधर रूले विकुनुम पीरिवे है हाइवेन रूले दाल लावे इधर विकुनुम पीरिवे आवश्यक होगी दे एक रे वेनत्ता दे एमपीएल लिवा रूल देखा कत्यारिया बेदहरी पीरिवे के रूल हतरा कत्यारिया परिपाल ने नेके वेनत ने मूल दे तो बड़ा रे तेरे इधा भी दिया गंत आधे एम प्रकाशित हारी दे දැන් මූල දත්ත ප්‍රකාශන අපි ඉඳ තියා ගන්න ඕනේ. ඒක ලියන්නේ වත්කම් වගකීම් හිමිකම් ටික. ඒකේ නම ලියන්න පේන තුනකින් සහන ට්‍රේඩර්ස් සහන ට්‍රේඩර්ස් තේ ඒක හදන්නේ දිනට මේක දිනෙන් අවසන් වසරට. උදේ මේ මූල දත්ත ප්‍රකාශනනේ අවුරුද්දේ අන්තිමට ඉතුරු වෙච්ච ලියන්න. 2021යි 3යි 31 දිනට मूल्य तत्व प्रकाश यह पहले तुरंत ही नमल यान ये ला मैं इधर तीर तुना क्या लगा तुझे वो इधर तीर तुना क्या लगा तक गाने गाने बोले तीर तुना क्या लगा अरे आप इड़ दिया आगम उधे मैं के इस तरह बात काम इड़वासी मिकाम वाक की मोड़ देकर इड़ दिया मुझे लिया ने जंगल में नौना बात काम किया ला मैं का पीरिवाय मैं का सामुशय मैं का दार ना किये पीरिवाय सामुच्चित शेय के ने कैटिकल ला भी सामुशय के लिए मु सामुशय මේක ධාරණ අගය ධාරණ අගය ඉතින් ලබන සතියේ ඔයාලට අඟහරුවාදා ඉඳලා සුක්‍රවාදා වෙනකන් දවස් 4 හැමදාම එකට වගේ ක්ලාස් එක තියෙනවා බුදේ 1 12 මාට වගේ 12 මාර 2 විතර වෙනකන් බුදේ කවුන්ටින් ක්ලාස් තියෙනවා ඈ පැයකා මාරක් විතර හැමදාම තියෙනවා සඳර නැහැ ජංගමනෝණවත්කම් පිරිවැය සමුෂය ධාරණක කියලා ලියවනේ නේ. උදේ ඔකේ ජංගමනෝණවත්කම් තියෙනවා ඉඩම් ගොඩනැගිලි මෝටර වාහන කාර 3 4 එකතුවත් එක 5යි. අර ස්ථාවර තැන්පත රූල් 7ක් විතර අතෑල්ල යන්නේ ජංගමවත්කම්. ජංගමවත්කම්. රූල් 7ක් විතර අතෑල්ල ජංගමවත්කම් කියලා ලියන්නේ. ඒක රූල් 4ක් 5ක් අතෑරලා අරද වත්කම් ටික වෙනුනේ ඊට පස්සේ හිමිකම් කියලා යන මාතෘකාවක් හිමිකම් හිමිකම් වල රූල් පහක් විතර අතාරින්න අතාරලපදී වගකීම් ටිකනේ ඊට පස්සේනේ වගකීම් කොටස් දෙකයි ජංගමනෝණයි ජංගමයි මේක පොදේ ජංගමනෝණේවත් තිබ්බේ නෑ නේද ඊයේ මේ ජංගමනෝණවත්කම් ජංගමවත්කම් ඊට පස්සේ හිමිකම් වල රූල් පහයි ජංගමනෝණවත්කම් තිබ්බේ නෑ නේද පොදේ ඔගේ තිබ්බේ නෑ නේද මතකයිනේ අපි හදුවනේ सरल ඉතින් මේ විදිහට රූල් කරගන්න පුරුදු වෙන්න ඕනේ. මේක හැම ගානට මේ වගේ. හරි. දැන් අපි ගැලපිලි ටික කරමු.
ඉස්සෙල්ලා මෙන්න මේ ගැලපිලි ටික කරලා තමයි ගාන හදන්නේ. ගැලපිලි තියෙනවානේ පහක් නේ. ඒ ගැලපිලි පහ කරලා තමයි පුතේ අපි ගාන හදන්නේ. පළවෙනි ගැලපිල්ල බලන්න. පළවෙනි ගැලපිල්ල 20 මාර්තු ඉස්සෙල්ලින්ට අවසාන තොගය පිරිවැයට 3500 පුතේ ඉතිරි බඩු තොගය කඩේ ඉතුරු වෙච්ච බඩු ටික පුතේ මේ මෙතන මේ විකුණු කරද්දී ආරම්භක තොගය පිටින් ගත්ත බඩු වල එකතු වෙයි මඩු වෙන්න එපයි. ඒ නිසා පුතේ අවසන් තොගය ලියන්නේ මේ ඉතිරි තොගය ලියන්නේ මෙන්න මේ අවසන් තොගය ගාවයි. ඒ වගේම වියදම අඩු වෙනවා. ඒක විකුණු බඩු වල එන්න එක ඒක එතනයි මෙන්න මේ ජංගම වත්කම් ගාවයි. ලියන්න දෙ මෙතන ඉතිරි තොගය 3500යි. මේ අවසන් තොගයට දාන්න 3500 මෙතනට 3500යි. මේ ජංගම වත්කම් යට ලියන්න ඉතිරි තොගය ඉතිරි තොගය දෙවන පිටුවට දාන්න 3500. පැහැදිලිද? ඔච්චරයි පළවෙනි ගැලපිල්ල. හරි. දැන් ගෙදරදී ඔක බැලුවාම තේරෙන්න ගන්න නැහැ නේ. ඒ නිසා මේ විභාගෙට ඕනේ නැව පැන්සලකින් හරි පෑනකින් හරි රතු පෑනකින් හරි මොකකින් හරි ඔයාට ඔයාගේ පහසුවට ඔයාට ගෙදරදී ආයේ බලන්න. මෙතන දාන්න එක මේ පළවෙනි ගැලපිල්ලෙන් ගත්තයි කියන්නේ. මෙතනට දාන්න පළවෙනි ගැලපිල්ල. නැත්තම් ගෙදරදී බලයි කොහොමද මේක ආවේ කියලා. වායි හදන්න ගනින්දි. මේ පළවෙනි මා ඔක්කොම ගණන් වලට මෙහෙම දාන්නේ පළවෙනි ගාන නිසා දාගන්න. දැන් පළවෙනි ගැලපිල්ලේ ඉතුරු වෙච්ච බඩු ටික ලියන්න මෙන්න මෙතනයි. මෙතන. ඔයගොල්ලෝ එහෙම පුරුදු වෙන්න පුතේ. ඊට පස්සේ අපිට හරිද දැන් පළවෙනි ගැලපිල්ල කරපු හැටි පැහැදිලිද පුතේ ඔක්කොටම? ගැටුනේ නැහැ නේද? මේ වෙනද කිනු මේ විකුරුම් පිරිවැයට මෙතන අවසන් තොගය ගාවටයි. ජංගව වත්කම් වැඩද මෙතනින් පුතේ අඩු වෙනවා මේ ආරම්භ ගණන් වලින් අඩු වෙච්ච නිසා අපේ වත්කමක් වෙනවා සමෙතන ලිව්වා හරිනේ දෙවනි ගැලපිල්ලට එන්න දැන් දෙවනි ගැලපිල්ල ව්‍යාපාරයේ ප්‍රතිපත්ති වෙනුවේ පහත පිරිවැය මත සරල මාර්ගයකට ෂේ කිරීමයි පුතේ මේ මේ පිරිවැය මත දත්ත ගාන මත මේ අගයන්ට මේ අවුරුදු ෂේ කරන්න ඕනේ එහෙනම් ඉස්සෙල්ලම් පුතේ ආ වත්කම් ටිකේ දත්ත ගණන් ටික මෙතන ලියන්න පිරිවැය මොනවද පුතේ තියෙන්නේ ඉස්සෙල්ලම ඉඩම් ඉඩමේ පිරිවැය 2000 ලියන්න. ඉඩම පිරිවැය 2000යි. ගොඩනැගිල්ල පිරිවැය කීයද 4750යි. ගොඩනැගිල්ල පිරිවැය 4750යි. 4750යි. ඊට පස්සේ මෝටර වාහනේ පිරිවැය 2500යි මෝටර වාහන 2500යි කාර්ය අනුපකරණ 1700යි කාර්ය අනුපකරණ තියද කාර්ය අනුපකරණ 1700යි. හරි. උදේ ඔය පිරිවැය ඔය ගත්ත ගණන් ඔය ටික වෙනස් වෙන්නේ නැහැ. හරි. ඔය ටික වෙනස් වෙන්නේ නැහැ මං කළු පෑනෙල් ලිව්ව පුතේ ඔවල් ලකුණුත් නැහැ. ගැලපිල්ල නෙමෙයි මේ මෙතන තිබ්බ පිරිවැය ටික. හරි. දැන් අපි ගැලපිල්ල කරමු. දැන් ගැලපිල්ල කරමු. මොන පුතේ දැන් ඔය ගැලපිල්ල කරන්නේ? දෙවනි ගැලපිල්ල කියනවා ගොඩනැගිල්ලෙන් 10%ක් ෂෙයා කරන්නලු. පුතේ මේ ගොඩනැගිල්ල 2000යි නේ මේකට 10%ක් කියන්නේ කීයද අඩු බිඳුව අයින් කරන්න sorry ඉඩමනේ වැරද්ද පුතේ මයි ඉඩමනේ ගොඩනැගිල්ල ගොඩනැගිල්ල ඉඩම් මොනව කරන්නේ නැද්ද පුතේ කියන්න ඉඩම් මොනව කරන්නේ නැද්ද එහෙනම් මෙතන සමුෂි වලට අතුරක් ගැහුව මෙතන ධාරණගයක් කීම දෙන්නේ 2000යි ඈ මම වැරද්ද ඉඩම හරි ගොඩනැගිල්ල බලන්න පුතේ දැන් මට කියන්න ගොඩනැගිල්ල 10%ක් කියන්නේ කියලා මේකේ අගබිඳුව අයින් කරන්න 4750 නේ ගත්ත ගාන ඒකෙන් 10%ක් කියන්නේ කීයද හරි 75යි ඒ කියන්නේ පුතේ ගොඩනැගිල්ල මේ අවුරුද්දම පාවිච්චි කිරීම නිසා ගොඩනැගිල්ලේ අගේ අඩු වෙනවා මේ අවුරුද්දට 475 ඒක තමයි මේ අවුරුද්ද ෂේ ගොඩනැගිල්ල මේ අවුරුද්දේ පාවිච්චි කිරීම නිසා ගොඩනැගිල්ල අගේ අඩු වෙනවා 475 ඒක මේ අවුරුද්දට අදාළ මොකද්ද මේ අවුරුද්දේ ගොඩනැගිල්ල පාඩුවක් වියදමක් එහෙනම් ඒක කොහෙද ලියන්න ඕනේ කියන්න
මේ අවුරුද්දේ පාඩුව කොහෙද ලියන්න ඕනේ? වියදම කොහෙද ලියන්න ඕනේ? විස්තීර්ණ ආදායම්. විස්තීර්ණ ආදායම්. ඒ පුතේ ගොඩ නැගිල්ල පාවිච්චි කරන්නේ බලන්න බෙදා හරින්නද පරිපාලන වැඩවලද? නම් පරිපාලන දේතු ලියන්න ගොඩ නැගිලි ෂෙයර්. ගොඩ නැගිලි ෂෙයර්. කියද? 4000 समुशय මේ තියෙන උදේ 20 අප්‍රේල් එක කියන්නේ මේවද පටන් ගන්නකොට සමුෂය කීයද? ඔසේජ් වෘක්ෂ මේ තියෙන්නේ 20 අප්‍රේල් එක දින්න ගොඩනැගිලි සමුෂය කීයයි කියලා තියෙන්නේ 1250. ඒ ඒ ඒ මේවද කවදරද? ඒ 1250 තියෙන මේවද කවදරද කියන්නේ උදේ දින තියෙන කරු තියෙන කවදරද? මේ පළවෙනි. හරි. එහෙනම් මේක හදන්නේ මේවද අගට නේද 21 3/1 එක නේද? එදාට ඔක්කොම සමුෂය දී කීයද? මේ 1250ට මොකක් එකතු වෙන්න ඕනද කියන්නේ? 475. 475 එකතු වෙන්න ඕනේ. එතකොට ඒක කීයද? 5යි 5 7යි 12යි එකක් ඉතුරුයි 7යි 1725යි නේද? මෙතන ලියන්න 1725. සමුෂය. සමුෂය. දැන් මට කියන්න පුතේ බොඩ නැගිල්ල වටින්නේ කීයද? එනම් උදේ මේ අවුරුද්දේ 475යි. ඒතර ඔක්කොම ගොඩනැගිල්ල පුතේ සමුෂය වෙලා තියෙනවා. මේ අවුරුද්දේ මොනද 1250යි 475යි 1725ක්. එනම් ගොඩනැගිල්ල අද වටින්නේ කීයද පුතේ කියන්නේ? 3025. 3025. මෙතන දාන්න 3025. ඒ කරපු එක පැහැදිලිද? ඔවුනේ. හරි. උදේ දෙවනි ගැලපිල්ලනේ කරේ. දෙවනි ගැලපිල්ල පුතේ එක ඔය කරේ ගොඩනැගිලි තව මෝටර වාහන කාර් එකක් ගන්න. මෙතනට දාගන්න 2-1 පැන්සලෙන් හරි ඔයාලට බලා ගන්න මේ දාන විභාගෙට ඕනේ නැහැ. මෙතනට දාන්න 2-1. 1. මේ 2-1 2-1 නැත්තම් gederdi බලයි කොහමද ඕක ආවේ කියලා. ආයි ගාන හදද්දි ඔන්න එහෙනම් මම ඊට පස්සේ මෝටර වාහනක් කරනවා. උදේ මෝටර වාහන සිර කියද ෂෙයා කරන්න කියලා කියන්නේ කිය. සර්. ඔව් අනුද. සර් මේවා පොඩ පොරක් වෙලාවේ පොඩ්ඩක් මුල ඉඳන් කියලා දෙන්න පුළුවන් චුට්ටක්. හරි උදේ මේක දැන් මෙතන ඉඳලා අහගෙන ඉන්න දැන් ඔයා මේක රූල් කරලා දෙහිටියෙ නැද්ද? නෑ සර්. නෑ නේ උදේ. උදේ තව මුල ඉඳලා කියලා උදේ දැන් තව ගොඩාක් කියලා යනවා. ඔයා මෙහෙම කරන්නකෝ දැන් මම මේ කියන දේ අහගෙන හරිද? ඔයා උදේ රෙකෝඩින් එක මම කියන්නේ මේ මේ අද ඔය 100-10 ගත් එක මේ අවුරුද්දේ ඉවර වෙද්දී ඔක්කොම සමුෂය ටික මේ අවුරුද්දේ මුලට ගොඩනැගිලි සමුෂය තියෙනවා 1250. ඒකයි මේ අවුරුද්දේ 475 දෙක එකතුව 1725යි. අපුදේ දැන් ගොඩනැගිලි කතාව අතාරින්නකෝ. දැන් මේකම තමයි මෝටර තොලු ගන්නන්නේ. ආගෙන ඉන්න පුතේ. ගොඩනැගිලි කතාව අතාරලා මෝටර තොල මේකමයි දින්න මෝටර තොල. මෝටර තොල වාහන සීරි කියද ප්‍රදේශය කරන්න කියලා කියන්නේ 100ට. මෝටර වාහන සීරි කියද ෂෙයා කරන්න කියලා කියන්නේ උත්තර ඕනේ මට. නැත්තම් මම ඔය හදනවා වගේ එකයි. මෝටර වාහන සීර කීයද ප්‍රදේශය කරන්න කියලා කියන්නේ 100ට 25. 25. දැන් මට කියන්නේ මේ මෝටර වාහනේ ගත්ත ගාන 2500 නේ. උදේ ඒ 2500 මේ අවුරුද්දේ මෝටර දෙය පාවිච්චි කිරීම නිසා මෝටර දෙය අගේ අඩු වෙනවා 125. 2500 25 කියන්නේ කීයද කියන්නේ? උදේ 2500 25 කියන්නේ කීයද කියලා ඔබලා ගාන කැල් එකක් තියෙනවා. බලන්න 2525 කියන්නේ කීයද? කොහමද උත්තර වල ඔයගොල්ලෝ කියන්නේ? 625. 625 නේද? ඔව් සර්. 625. එහෙනම් මට කියන්න මෝටරතේ මේ අවුරුද්දේ පාවිච්චි කිරීම නිසා අගේ අඩු වෙනවා කීයද?
मोटर दे में आउट दे पाविच करी में सा आगे आ दिनो हाइसिस पा ये ना एक में आउट दे बिया द मने इधर कोई दिलियाँ नोने का आधे एम पे काश हो मार्ट क्या ना मोटर दे पाविच करने परिपालन वाले बोल रहे तो बांड बेदा हरी हो बांड बेदा है इधर सामाने मुकुट नोकी वो अपनी ताने मोटर दे पाविच करने बांड बेदा है परिपालन डब पुरुआ मुकुट मन नोकी वो बेदा है एना बेदा है विदा दुलियाँ ना मोटर शेयर बेदा है विदा दुलियाँ ना मोटर तो शेयर हाईसी विसी पहाई यार मित्र ना हाईसी विसी पहाई यार मित्र ना हाईसी विसी पहाड़ दान नहीं किया दे मैं आउट रहा दाल भी इधर हाईसी विसी पहाई अरे मित्र ना दान ने सामुशे मैं आउट दे मूलट रहता हाईसी विसी पहाड़ दान ने मैं आउट दे आगे तो उक्को मिटी कर दान अंतिम दावस ना उक्को मिटी कर ये तो कौन था समुशय එදා 145යි. එතකොට දැන් මට කියන්න මෝටර වාහනේ මේ අවුරුද්දේ අගවට ඉන්නේ කීයද කියලා කිය. 2355යි. 1355යි. 1355යි. පැහැදිලිද පුතේ ඒක? තේරෙන්නේ? හරි එහෙනම් උදේ මෝටර රටේ මේ අවුරුද්දේ ෂේඩ් එක මෙතන ලිව්වා 145යි. तो उपमा मोटा दे आधागान हो यान नंबर दे मैं गाता गाने मैं और दे हाईसी सिपाही मैं और दे मुलर दे पांची विस्सा इद्दा सार से पांच सिपाही का तुगल इद्दा ला मैं के मैं काटूगा ना उत्तर या दे देवनी गैलपील द दिन में मैं देखे देखा मित्रान दागान ना देखे देखा अरे ये तो कौन है अरे देखे देखा अरे एनं तानियं कराने बलाने කාර්යාල උපකරණ ගැලපිලා තනියෙන් කරන්න කාර්යාල උපකරණ ගැලපිලා තනියෙන් කරන්න තනියෙන් කරන්න පුදේ පුළුවන් කරන්න तो अतिने वेला कराद अद्द वेला ता वेला ओनेद मैं क्या ना उत्तर टिके ना हल मेहम है पुदे कार उपगन सी रिक्यात शेकराने के लिए क्या ना बिटे सी येट दहाया एना मर गया ना කාර්ය ලුපකරණ 1700ක් ගත්තර මේ අවුරුද්ද දෙකෙන් 10%ක් ෂේ වෙනවා කීයද කීයද කිය මේ 1700 10000ක් ගන්න අග බින්දු අයින් කළා කියන්නේ කීයද කැල්ල ඕනේ නැහැ පුතේ මේකට 10000ක් බලන්න 170 ඒ කාර්ය ලුපකරණ 100 අගේ අඩුනේ 170 අපිට පාඩුවක් නේද මොන පාඩුවක්ද පරිපාලන එහෙනම් පරිපාලන විද්‍යාවට ලියන්න
කාර්යාල උපකරණශය කාර්යාල උපකරණශය කියලා 170යි 170 එනම් මෙතනට 170 විතරක් දාන්නේ 170ට 350 මේ අවුරුදු මුලට තියනවා කියද්දි සමුච්චය බලන්න 350 350යි 350 170 එකතු කරාම 0.5 7 12 5 5 520ද 520 නේද දාන්න මෙතනට 520 එතකොට මට කියන්න දැන් අද කාර්යාල උපකරණේ වටින්නේ කීයද අදට 1000 දැන් මුදේට ඉවරයි එහෙනම් මේක එකතු කරන්න එකතු කරලා මේ දෙක එකතු කරලා හරි දෙයක් ගන්න මෙතන දෙක උත්තරය දාන්න उत्तर ज्ञान को दे किधर पीरवाड़ी के कितने ज्ञान वाले बिंदु आए पहाए हाथाए पहाए दोलाए दहाना में आए एकाक की तो रुई तूने हाथाए नामे आए दहाए दादा समसी पनाए नहीं मैं तो ना दहाए आए तूने हाथाए नामे आए अटाए पहाए दहातुनाए तुंदास तुंसी आनु आए මේකෙන් මේක අඩු කරලා පුළුවන් මේ ටික එකතු කරලා ගන්නත් පුළුවන් 10යි 8යි 16යි එකක් ඉතුරුයි 4යි 5යි 2යි 3යි 5යි 6යි 7යි 7560ද 7560 නේද ඔව් සර් දෙවනි ගැලපිල්ලත් ඉවරයි ඉතින් දැන් ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ අදම මේ දෙක හොඳට ප්‍රැක්ටිස් කරන්න මේ මේවා දාගන්නකොට එතකොට හොඳට 3-4 සැරයක් මේක හදන්න එතකොට ඊළඟ ගණන් ටික හදන්න ගොඩාක් ලේසියි ඈ මේ ආදායම් ප්‍රකාශයේ දාන්නේ මොනවද? අයිසරක් කියනකොට ආදායම් ප්‍රකාශයේ දාන්නේ මොනවද? ಜಾති දෙකයි දාන්නේ. කියන්නකෝ දාන ಜಾති දෙක. පුතේ ආදායම් ප්‍රකාශය ආදායම් වියදම්. ආදායම් වියදම්. මොනවද? මුදලින් ගෙවූ ටිකද? මුදලින් ගෙවූ මුදලින් ලැබූ ආදායම් වියදම්ද වාර්ෂිකට අදාළ ඒවාද? වාර්ෂිකට අදාළ. අදාළ. මුදලින් ලැබෙන්න ගෙවන්න අනිවාර්යද? නෑ පුතේ මේ ශේෂ පරික්ෂමේ බොහෝ දුරට තියෙන්නේ මුදලින් ලැබිච්ච ඒවායි මුදලින් ගෙවපු ඒවායි එහෙනම් හිතන්නකෝ මේ ශේෂ පරික්ෂමේ තියෙන්නේ මුදලින් ලැබිච්ච ඒවායි ගෙවපු ඒවායි නමුත් පුතේ අපි මේකට දාන්න ඕනේ ගෙවපු ටිකයි ලැබිච්ච ටිකයි මේ අදාළ ගන්න හරි එහෙනම් එන්න තුන්වෙනි ගැලපිල්ල බලන්න තුන්වෙනි ගැලපිල්ල කියවන්න ස්ථාවර තැන්පතුවට අදාළ වෙන පොලි අනුපාතිකය වර්ෂයකට 108ක් වන අතර 20 මාර්තු මාස සඳහා ලැබිය යුතු පොලිය සහ ට්‍රේඩර්ස් ගිණුම් පොත්වල ගිරුම් ගත කර නොතිබිනි. හරි. තේ ස්ථාවර තැන්පතුව කීයක් තියෙනවද කියලා බලන්න. ස්ථාවර තැන්පතුව කීයක් තියෙනවද කියලා බලන්න කියන්න මට. කී ස්ථාවර තැන්පතුව? 1500. ඒක කවද්ද තැන්පත් කළ තියෙන්නේ? කවද්ද තැන්පත් කළ
දහනමේ ඔක්තෝබර් පළවෙනිද කියන්නේ කවද්ද මේ ගානේ හැටියට මේ අවුරුද්දේ කවද්ද 19 ඔක්තෝබර් පළවෙනිද කියන්නේ ඒටි කියන්නේ ස්ථාවර දෙම්බදූප බුදේ මේ අවුරුද්ද පටන් ගන්නේ 19 4යි එක ඉවර වෙන්නේ 23යි 31 එහෙනම් 19 ඔක්තෝබර් පළවෙනිද කියන්නේ හරිනම කවද්ද බුදේ 20 මාර්තු 31 න ඉවර වෙන්නේ පටන් ගන්නේ 19 4යි අප්‍රේල් එක 19 අප්‍රේල් එකනේ අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් මාස 6ක් විතර ඔක්තෝබර් පළවෙනිදා. ඒතර මාස 6කට පස්සේ තමයි ස්ථාර දෙම්පතු දාන්නේ. එහෙනම් මට කියන්න මාසේ අවුරුද්ද යන්න. අවුරුද්දේ මැද. එහෙනම් පුතේ ස්ථාර දෙම්පතු දෙම්පත් කරලා තියෙන්නේ අවුරුද්දේ මැද. හරිද? ඒක දේනවනේ කොහොම හරි දැන් අවුරුද්දේ අග වෙද්දි ඒ දෙම්පතු අපි දෙම්පත් කරලා ඉවරන්නේ අග වෙද්දි ඒක අපිට මොකද්දවත්? ওই බැංකුවේ පිටකම් වත්කම හරි එහෙනම් වත්කමන් නම් කොහෙද ලියන්නේ ඒක ආදායම් ප්‍රකාශයේද මූල දත්ත ප්‍රකාශයේද මූල දත්ත ප්‍රකාශයේ මොන වත්කමද ජංගම නෝන වත්කමද ලියන්නේ ස්ථාවර තැන්පතු මම එකක් කළු පෑනින් මම ලිව්වේ ගැළපෙන්න ස්ථාවර තැන්පතුව කීයද 1500යි කියලා මෙතනම දාන්න 1500යි වත්කම මට කියන්න මේකට මේ අවුරුද්දට අදාළ පොලිසියට කීයද පොලිසියට 8යි නේ පොද බිග්ස් ඔෆිස් එකේ පොලිසියට 8යි නේද පොලී බලන්නේ මාස කීයකටද ඔයාට ඔය ස්ථාර දෙම්පතුට පොලී ලැබෙන්නේ අවුරුද්දටමද මාස ගානකටද කිය ඔය 1500ට පොලී බලන්න ඕනේ 100ට මෙහෙම 1500 මෙහෙම 100ට බැලුවොත් එන්නේ අවුරුද්දටම හරි 1500 100ට බැලුවොත් එන්නේ අවුරුද්දටම ඔයා මේකට පොලි බලන්නේ අවුරුද්දකටද නෑ ඔයා මේ ස්ථාර දෙම්පතු දෙම්පත් කරේ අවුරුද්ද කවද්ද මැද මාස 6ක් පහු වෙලා එහෙනම් ඒ මාස 6ට පොලි බලන්නේ නෑ එහෙනම් පොලි බලන්නේ ඉතිරි මාස කීයටද 6ට 6ට ඒ කියන්නේ මුදේ අර අවුරුද්ද මැද දවසේ ස්ථාර දෙම්පතුව දැම්මේ එදා ඉඳලා අවුරුද්ද අග වෙනකම් මාස 6කට පොලි බලන්න ඕනේ 108 12න් 6ක් කීයද කියලා බලන්න 1500 108යි 12න් 6යි මේ බින්දකට මේ බින්දෙක අපත හැකියි 6 වරක් 1යි 6 වරක් 2යි 2 වරක් 1යි 2 වරක් 4යි 15ව 4ක් කීයද 15ව 4ක් ඇටද පහළේ හතරක් හැටද? ඔව් සර්. ඔව් හැටයි. ඒ කියන්නේ මේ අවුරුද්දේ අදාළ පොලිය කීයද? 60යි. මට කියන්න මේ ආදායම් ප්‍රකාශයේ ලියන්නේ මේ වෙනත් ආදායම් ඇතුලේ 60ද ලැබිලා තියෙනවා ස්ථාවර දෙම්පතු මත පොලිය ආදායම් කියලා 50 ලැබිලා තියෙනවානේ ශේෂ පරීක්ෂණය දැක්කද? මේ 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 මේක තියෙන ලැබිච්ච ටික 50යි. මට කියන්න මෙතන ලියන්නේ වෙනත් ආදායම් ඇතුලේ ලියන්නේ ස්ථාවර දෙම්පතු පොලිය කියලා 60ද 50ද? සාමාන්‍ය දැනීම මට කියන්නේ මාස 6ට අදාළ පොලිය 60යි නේද? තාම ලැබිලා තියෙන කීයද 50යි. මෙතන කියන්නේ 60ද 50ද? 50යි. ලැබිච්ච ගාන 50යි අදාළ ගාන මාස 6ට අදාළ ගාන 60යි. මෙතන කියන්නේ 50ද 60ද? නයි එහෙම. 60. ඉතින් 60 අදාළ ගාන. මේක කියන්නේ අදාළ ගෙව් ලැබුණාද නැද්ද වැඩක් නැහැ. එහෙනම් ලියන්න වෙනත් ආදායම් ඇතුලේ ස්ථාවර තැන්පතු පොලී නිල්පාට පෑනින් මල් කියන්නේ ස්ථාවර තැන්පතු පොලී ආදායම එක විතරයි තියෙන්නේ 60,000යි 60 ස්ථාවර තැන්පතු පොලී ආදායම 60 වලට පේන්නේ නේ සුදු වෙලා 60 නේද 60 ය එනෝනේ 60 එද නැද්ද දැන් 60 නේ දෙ මට කියන්න මෙතන 60ක් දැම්මට මේ ශේෂ පරීක්ෂණයේ අගහරිය තාම ලැබිලා තියෙන්නේ කීයද කියන්නේ මෙතන 60ක් දැම්මම මෙන්න මෙතන ලැබිලා තියෙන්නේ කීයද තාම කියන්නකෝ උදේ වාර්ෂිකයට අදාළ ආදායම 60ක් දැම්මම තාම ලැබිලා තියෙන්නේ කීයද 50යි එහෙනම් තව කීයක් ලැබෙන්න තියෙනවද 10 ඒ 10 මොකක්ද අපිට ආදායමට 60ම දැම්ම තාම ලැබිලි ඉවර 50යි. තව කීයක් ලැබෙන්න තියෙනවද අපිට කියන්න? ඒක නිකම්ම
දහයක් තව ලැබෙන්න තියෙන එක මොකක්ද අපිට ඒ 10 කිය? පුතේ අපිට ලැබෙන්න ඕනේ 10ක් තාම ලැබිලා නැහැ. මොකක්ද ඒක අපිට? උත්තර දෙන්නකෝ පුතේ. වත්කම. වත්කම. පුතේ ඒක අපිට වත්කම. ජංගම වත්කම් ඇතුළේ ලියන්න. හරිද? පුතේ ජංගම වත්කම් ඇතුළේ රූල් දෙක මේ ගන්න එක රූලක් ඇති. එක රූලක් අතෑරලා ණයගතුල් ලියන රූලක් අතෑරලා ලියන්න. ලැබිය යුතු පොලි ලැබිය යුතු පොලි කීයද තලිය? උදේ මේ ඉතිරිතෝගේ දැට රූලක් අතාරින්න මේ ගන්න. ලැබිය යුතු පොලි කීයද කිය? 10යි. 10යි. ඒකට නියොට දාන්න 10යි. ඒ තුන්වෙනි ගැලපිල්ල. උදේ මේ 60 ගාව දා ගන්න 3 මේ 10 ගාව දා ගන්න 3 සර් මේ වෙනත් ආදායම් එකට යටින් ලියලා තියෙනවද සර් පොඩ පේන්න ස්ථාවර තැන්පතු පොලිය ආදායම් ස්ථාවර තැන්පතු පොලිය ආදායම් ඊවත් හරිද ස්ථාවර තැන්පතු පොලිය ආදායම් 60යි හරි සර් හරි එනයි 60 මුදේ තාම ලැබිලා තියෙන්නේ 50යි තව 10ක් ලැබෙන්න තියෙන එක අපේ ජංගම වත්කම හරි හරි ඊට පස්සේ ගැලපිල්ල කියවන්න තුන්වෙනි ගැළපිලි වල හතර ගිනුම් පොත්වල වාර්තා කර නොතිබූ 20 මාර්තු මාසය දා ගෙවිය යුතු විදුලි බිල්පත් පහත පරිදි මේ පුතේ මේ අන්තිම මාසේ ලයිට් බිල තියෙනවා කීයද 75 අන්තිම මාසේ ලයිට් බිල 75යි මට කියන්න පුතේ මේකට දාන්නේ ගෙවපු විදුලියද වර්ෂයට අදාළ විදුලියද වර්ෂයට අදාළ විදුලිය අදාළ දැන්ට ශේෂ පරීක්ෂමේ විදුලිය කියලා කීයක් ගෙවලාද කියලා බලන්න ඔයගොල්ලෝ කියන්න දැන්ට ශේෂ පරීක්ෂමේ විදුලිය කියලා කීයක් ගෙවලාද 1200 1200ක් ගෙවලා හරිද දැන්ට ශේෂ පරීක්ෂමේ විදුලිය කියලා 1200ක් ගෙවලා දැන්ට 1200ක් ගෙවලා ගැලපිල්ල කියනවා තව කීයක් ගෙවන්න තියෙනවලුද කිය ගිනුම් පොත්වල වාර්තා නොදින මාර්තු මාසදා ගෙවිය යුතු විදුලිය 75යි තව මේ මාර්තු මාසෙට අදාළ විදුලියද කීයක් ගෙවන්න තියෙනවද කිය ගැලපිල්ල තියෙන එක අහන්නේ මම 75 75 එහෙනම් මට කියන්න ගෙව්වා හෝ නැත්නම් මේ අවුරුද්දට අදාළ විදුලියදම කීයද ගෙව්වා හෝ නැත්නම් මේ අවුරුද්දට අදාළ විදුලියදම කීයද කියලා කියන්න පුතේ 1275 මට කියන්න මේ අවුරුද්දට අදාළ විදුලිය ලයිට් බිල් ගෙව්වද නැද්ද වැඩ නැහැ 1275 විදුලිය පාවිච්චි ගන්න බෙදා හරින්නද පරිපාලනයද කියන්නේ පරිපාලන එනම් පරිපාලන දතු කියන්නේ විදුලිය පරිපාලන දතු කියන්නේ විදුලිය 1275යි මට කියන්න මේ 1275න් තව කීයක් ගෙවන්න තියෙනවද මෙතන 1275 ලිව්වට තව කීයක් ගෙවන්න තියෙනවද කිය 75 ඒ 75 මොකක්ද අපිට දැන් වාර්ෂික අදාළ විදුලිය නේද 1275යි. ඒක හරි වේද? ඒකෙන් තාම ගෙවලා තින්නේ 1200යි. තව 75ක් ගෙවන්න තියෙනවා. මේ 75 මොකද්ද ව්‍යාපාරයේ පැත්තෙන් කියන්නේ? වත්කමක්ද වගකීමක්ද? වගකීමක්. එහෙනම් මෙන්න මේ ජංගම වත්කීමතුල ලියන්න උපචිත විදුලිය නැත්නම් ගෙවිය යුතු විදුලිය. ගෙවිය යුතු විදුලිය කියලා ලියන්නකො. ගෙවිය යුතු විදුලිය ගෙවිය යුතු විදුලිය දෙවන තීරුවට දාන්න 75යි 75යි ගෙවිය යුතු විදුලිය 75යි මේ ඒ දෙවන හතරවෙනි ගැළපිල්ල එක 4-1 අපර එක ගෙදරදී නැත්තම් ඔයා කොහෙන් ආවද කියලා බලයි. ඒකයි මම ඔබ දාගන්න කිව්වේ. උදේ 4 වෙනි එකේ තව එකක් තියෙනවා කරා. විදුලිය, ජලය. උදේ ජලය තව කීයක් ගෙවන්න තියෙනවයි කියලාද කියන්න? 4 වෙනි ගැළපිල්ල බලන්න. ජලය තව කීයක් ගෙවන්න තියෙනවයි කියලාද කියන්න පුතේ? 20 උත්තර දෙන්නකෝ. 21000. තව 21ක් ගෙවන්න තියෙනවා. 21000 කියන්නේ 21යි.
මට කියන්න ජලයේ දැන්ට කීයක් ගෙවලාද වෝටර් බෝඩ් එකට මේ ජලයේ වියදම කීයක් ගෙවලාද දැන්ට කියන්න 190 මට කියන්න කෙව්වා හෝ නැත්නම් මේ අවුරුද්දේ අදාළ ජල වියදම කීයද ගෙවලා තියෙන 190 තව 21ක් ගෙවන්න තියෙනවා 211යි ජලයේ පාවිච්චි කරන්න මොන වැඩේද බෙදා අරින්න පරිපාලන පරිපාලන කියන්නේ ජලය ජලය පරිපාලන තුල යන ජලය කීයද 211යි 211යි ඉතින් 211න් 211යි देसी एक वाला है तब किया गेवान ने दिया क्या दे देसी एक वाला देसी एक विसी एक मकाद्दा बिट क्या जांगम होगी जांगम वाकी में तो लिया ने गेवियू तू जाले है विसी एक का गेवियू तू जाले है विसी एक का හරිද? ගෙවිල් ජලයේ 21යි. මට කියන්න පුතේ වක්කීමක්. ඒ 4 2යි. 4 2 කියලා දාගන්න gedara diduru වාට බලා ගන්න පුළුවන් කොහෙන්ද ඒක ආවේ කියලා. ආයි හදන්න එපා gedara di. හරිනේ? හරි. අන්තිම ගැළපිල්ල සහන ට්‍රේඩර්ස් 19 අප්‍රේල් එක කියන්නේ කවද්ද මේ අවුරුදු ඉවර වෙන 21 මාර්තු 20 ගේ නම් පටන් ගන්න 19 20 නේ පුතේ 20 20 මේ අවුරුදු ඉවර වෙන 20 මාර්තු 21 20 පුතේ මෙතන අවුරුදු ඉවර වෙන 20 3යි 31 එනම් පටන් ගන්න 19 4යි 1 මට කියන්න 19 4යි කියන්නේ අවුරුදු මුල කියවන්න පස්සේ ගැලපිල්ල කියවන්න සහන ට්‍රේඩර්ස් 19 අප්‍රේල් 1 දින ප්‍රදර්ශනාගාරය සඳහා කුලී ගිවිසුම් අතර ප්‍රදර්ශනාගාරයේ මාසික කුලිය 100යි. උදේ මට කියන්න මේ අවුරුද්දේ මුල තමයි ප්‍රදර්ශනාගාරේ කුලියට ගන්නෙ. මට කියන්න මාසෙට 100යි කියන්නේ ගෙව්වා ඕන නැතා මේ අවුරුද්දේ අදාළ කුලිය කීයද? මේ අවුරුද්දේ මුල තමයි ප්‍රදර්ශනාගාරේ කුලියට ගන්නෙ. මට කියන්න ගෙව්වා ඕන නැතා මේ අවුරුද්දේ අදාළ ප්‍රදර්ශනාගාර කුලිය කීයද? ගෙව්වා ඕන නැතා මාසෙට 100යි. 1200 මට කියන්නේ 1200න් දැන්ට කීයක් ගෙවලා ඉවරද 1100 1100ක් ගෙවලා ඉවරයි මට කියන්න ප්‍රදර්ශනාගාරයේ පාවිච්චි කරන්නේ මොන වැඩේටද පරිපාලන බෙදාරින බෙදාරින පරිපාලන නෑ පුතේ බෙදාරින්නේ ප්‍රදර්ශනාගාරේනේ හරි එහෙනම් ප්‍රදර්ශනාගාරේ කුලිය කියන්න මට කියන්න ගෙව්වා හෝ නැතා අදාළ ගාන කියන මේ අවුරුද්දට 1200 ඒක ලියන්නේ කොතනද? පරිපාලන වියදමද බෙදහැරින් පිරිවැයද? බෙදහැරින් පිරිවැයක් නේ මෙතන ලියන්න. ප්‍රදර්ශනාගාර කුලී ප්‍රදර්ශනාගාර කුලී 1200යි. ඒ 1200න් තාම ගෙවලා තියෙන්නේ කීයද? 1200 ඉතුරු 100 මොකක්ද අපිට? උපචිත වගකීම ජංගමවත්ති උපචිත නැත්තා මෙතන ලියන්න. ගෙවිය යුතු ප්‍රදර්ශනාගාර කුලී ජංගමවත්ති නතු ලියන්න. ගෙවිය යුතු ප්‍රදර්ශනාගාර කුලී 100යි. 100යි. උදේ මේ 1200 ගාව දාගන්න පස්වෙනි ගැලපිල්ල මේ 100 ගාවටත් දාගන්න පස්වෙනි ගැලපිල්ල. පැන්සලෙන් හරි දාගන්න ඒවා වාට ඉගෙන ගන්න දැන් මේ. දැන් පුතේ ගැලපිල් ටික ඉවරයි. ගැලපිල් ටික ඉවරයි. හරි. ගැලපිල් ටික ඉවරයි. දැන් අපි කරන්න ඕනේ මේකේ වෙනස් නොවෙච්ච ආදායම් වියදම් ටික ආදායම් වියදම් ටික ආදායම් ප්‍රකාශයේ වක්කම් වක්කීම් ටික මූලදත්ත ප්‍රකාශයේ ලියන එක. තංගල් ලියමු. කළු පෑනෙන් මල් ලියන්න මේ ගැලපිල්ලේ මේ ගැලපිල් ටික තමයි මම මේ නිල් පෑනෙන් ලියලා තියෙන්නේ. අනිත් ඒවා කළු.
विभागेट ओन्ने ओगले एक पैन इंग कराने में ओगलांट इगेन गान्न मम मेहम देम में इन देंग आशेष परीक्षु मत देपल पीरियत पिरिवेय हतरम लिव्वा में इवराय समुच्चय कियन्ने मेय अवुरुदु मुलट तिब्ब शेय टिकट मेय अवुरुदु शेय एकतु बला समुच्चय दैम्म हरि विकुणु 48,000 කොහෙද ලියන්නේ මෙන්න මේ උඩම ලියන්න විකුණුම් 48,000 විකුණුම් කියන්නේ ආදායමක් මේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශ උඩම ලියන්න විකුණුම් 48,000 යන් විකුණුම් 48,000 ඉවනේ මිලදී ගැනුම් දෙ මේ විකුණුම් පිරිවැය ඇතුලේ ගැනුම් ටික එකතු කරන්න ඕනේ ආරම්භක තොගයට එතන මෙයාට තියෙනවා ආරම්භක තොගයයි ගැනුම් ඔය දෙකම එක ළඟ ලියන්න මේ විකුණුම් දෙක උඩම නෝන් ලියන්න ආරම්භක තොගය කීයද ආරම්භක තොගය 2900යි ලියන්න මෙතන 2900යි ආරම්භක තොගය 2900යි ඒ ගිය අවුරුදු ඉතුරු වෙච්ච බඩ ටික ඒකට එකතු කරන්න මේ අවුරුද්දේ ගැණුම් 27,120යි ගැණුම් ස්ථාවර තැන්පතු ඉවරයි වෙනද ලැබිය යුතු මුදල් කියන්නේ දෙය ණය ගැතිව අපිට ලැබෙන්න ඕනේ මුදල් වත්කම මෙන්න මේ ජංගම වත්කම් ඇතුළේ පුතේ ඉතිරි තොගයයි මේ රූලක් ඉඳ තිබෙ එතන ලියන්න වෙනද ලැබිය යුතු දෑ නැත්නම් ණය ගැතිව වෙනද ලැබිය යුතු දෑ වෙනද ලැබිය යුතු නැත්නම් ණය ගැතිව මේ ඉතිරි තොගයයි අර ලැබිය යුතු පොලි අතර රූලක් ඇතුළේ ලියන්න වෙනද ලැබිය යුතු දෑ නැත්තම් ණය ගැතියෝ 4100යි 4100යි ඉවරනේ වෙනද ගෙවියුත් දැ කියන්නේ ණය හිමියෝ වගකීමක් මෙන්න මේ ජංග වගකීම තුල ලියන්න වෙනද ගෙවියුත් දැ නැත්තම් ණය හිමියෝ වෙනද ගෙවිය යුතු දැ නැත්තම් ණය හිමියෝ නැතලිය නයි හිමියෝ 1895යි 1895යි හරි 1895යි ඉවපදි හරිද හරි සර් ඊට පස්සේ විදුලිය ලිව්වා 1200 කියලා තිබ්බේ අදාළ ගන්න ලිව්වා අපි විදුලිය කියලා මේ 1275 වැටුප්පා වේතන ලිව්වේ නෑනේ පරිපාලන විදුලිය යන්නේ වැටුප්පා වේතන කියලා පරිපාලන විදුලිය යන්න වැටුප්පා වේතන පරිපාලන විදුලිය යන්න 6200 වැඩ කරන සේවකයන්ගේ වැටුප්පා වේතන ප්‍රවාහන වියදම උදේ ප්‍රවාහන වියදම පාවිච්චි කරන්නේ මොනවා කරන්නද බාණ්ඩ බෙදා හරින්න බෙදා හරින්න ඇතුළේ ලියන්න ප්‍රවාහන වියදම් 500යි බෙදා හරින්න ඉවත් ලියන්න ප්‍රවාහන වියදම් 500යි බෙදා හරින්න ඇතුළේ ලියන්න ප්‍රවාහන වියදම් 500යි හරි ප්‍රවාහන වියදම් 500යි ඊට පස්සේ ජලය ලිව්වා बैंक गास्तु मूल्य वियदम बैंक गास्तु मूल्य वियदतुल्यान्न बैंक गास्तु मूल्य वियदतुल्यान्न
विसी पहाई विसी पहाई अरे प्रदर्शनागारे कुलिये लिवा स्थावर तेंपतु पोली आदायम पनाहने में हैटल लिवा भी उत्तर दिव्य पनाहा या भी हैटल में लिवा අතේ මුදල් හා බැංකුවේ මුදල් පුතේ මුදල් 5231 අපිට වත්කම ජංගම වත්කම තුල ලියන්න මුදල් ජංගම වත්කම තුල ලියන්න මුදල් ජංගම වත්කම තුල ලියන්න මුදල් කීයද 5230යි 5230යි ජංගම වත්කම තුල ලියන්න මුදල් 5230යි මේ 2900 27 170 දෙක එකතු වගන්න 0.7යි 10යි එකක් ඉතුරුයි 10යි කියලා දෙන්න. ඉතින් කියද? ආරම්භක තොගේ 2900යි පිටින් ගත්ත 27 170 දෙක එකතු වගන්න කියද? පොරේ කරන්නේ නැද? කියද? දෙදාස් නමසිය විසියත එකසිය හැත්තෑව එකතු කීයද? තිස්දාස් හැත්තෑව. දෙ තිස්දාස් හැත්තෑවක බඩු තමයි අපි ගාව විකුණන්න තිබ්බේ. ගියවද ඉතුරු වෙච්ච මේ අවුද ගන්න. ඒකෙන් 3500 මේ අවුදයක ඉතුරුයි. එහෙනම් පුතේ මේ 37070 මේ 3500ක බඩු නැතුව ඉතුරු ටික නේද මේ ගන්නට විකේ. එහෙනම් අපි 37070 3500 අඩු කරාම එනවා විකුණුම් පිරිවැය. කීයද කියලා බලන්න. 46570 බිංදුවයි 3 6 9 4491 බෙදහැරින් පිරිවැටික 2325 වරහන් කළා දාගන්නා විදිහට බෙදහැරින් පිරිවැටික 2325යි ඉලක් ගහලා පරිපාලන ටිකක් මෙතනට ගන්න පරිපාලන ටිකක් ගන්න පුතේ 5යි 5යි 10යි 11යි 1 දැම්මා එකක් ඉතුරුයි 1යි 7යි 8යි 8යි 7යි 15යි 15යි 7යි 22යි 22යි 1යි 23යි 3 දැම්මා දෙකක් ඉතුරුයි 2යි 4යි 6යි 7යි 9යි 11යි 11යි 2යි 13යි 3 දැම්මා එකක් ඉතුරුයි 1යි 1යි 2යි 6යි 8යි 8331 කට පුතේ වරහන් කරා 8331යි නේද 8331යි නේද පුතේ කොහොමද එකතු කරන්නේ නැද්ද ओ
මේ 21490 මේ 2325 මේ 8125 අඩු කරාම කීයක් එනවද මේ 21490 2325 8331 25 අඩු කරාම එනවා කීයක්ද කියන්න ඔයගොල්ලෝ කියන්න මම අඩු කරන්නේ නැහැ ඔයගොල්ලෝ කියන්න කවුරු කියන්න ඕනේ කීයද කීයද अनिवार्य दादा सरसी नमः दानिल समय हरी द दाहे आरसी नमः द बुदे दादा सरसी नमः द बाबू सर है ना शुद्ध लाभे दाहे आई आरसी है नमः एक राती दिया ने शुद्ध लाभे दाहे आरसी है नमः एक पहले देख तू करा दादा अटसिय नमे अल्लाई සාවර තැන්පතු 1500යි ජංගම වත්කම් ටික කීයද ගන්න තිරක් ගහලා ඉරක් ගහලා මේ ජංගම වත්කම් ටික එකතු කරගන්න කීයද 0.1 3 4 5 1 6 2 8 3 4 7 5 12 12 840ද මේ ජංගම වත්කම් ටික 12 840ද ඔව් සර් එනම් මුළු වත්කම් ටික කියලා බලන්න. දැන් දෙවුදා. මුළු වත්කම් ටික එනවා 0.6 4 10යි එකක් ඉතුරුයි 6යි 11යි 8යි 19යි 9 දැම්ම එකක් ඉතුරුයි 8යි 7යි 2යි 9යි 19යි 900යි. වැඩි 20යි ගන්න කෙනෙක් වැරදි කරනවා. බින්දුවයි 6 10 එකක් ඉතුරුයි 11යි 11 8යි 19යි එකක් ඉතුරුයි 8යි 9යි 9යි 2 11යි 21යි 900ද පුතේ ඔව් සර් ඒක 900යි එහෙනම් මේ ජංගම වාක්‍යෙ ටිකත් එකතු බලන්න කීයද කියලා 5යි 1යි 6යි 5යි 11යි 1 දැම්ම එකක් ඉතුරුයි 1යි 7යි 8යි 10යි 19යි එකක් ඉතුරුයි 2යි 10යි දෙදාස 91යි නේ මේ ජංගම වාක්‍යෙක 2091ද කියන්නේ ඔව් සර් එහෙනම් දැන් බලන්න මේ පැත්තෙත් එකතු කීයද කියලා 9 1 10යි බිඳුව දැම්ම එකක් ඉතුරුයි 9 1 10යි බිඳුව දැම්ම එකක් ඉතුරුයි 9යි 21යි 900ට ගාන සමානයි 21යි 900ට ගාන සමානයි හරි බුදේ 21යි 900ට ගාන සමානයි බුදේ හොඳටම තේරෙනව නේද
හරි එහෙනම් ඕගොල්ලෝ දැන් ගෙදරදී කරන්න ඕනේ පුතේ මේක රෙකෝඩින් එක දැම්මම මේකත් ආයසරයක් බලලා මේ ගැලපිලි ටිකක් කරලා පුතේ මේ ගාන මේ සතිය ඇතුළත ඒක ලබන අඟහරුවාද වෙද්දී අඩුම තුන්සරයක්වත් හදලා තියන්න අඩුම තුන්සරයක්වත් හදා ඔයා නිකම්ම පුළුවන් මේ බුදුවා නිකම්ම දක්ෂයෙක් වෙයි මේ කරපු ටික ආයෙ තුන්සරයක්වත් කරන්න පුතේ පැහැදිලි නේද කරපු ටික තේරුණාද ඔයාලට මොනවා හරි දේවල් තේරුණානේ පුතේ එතකොට තව ඔගේ ගණන් හතරක්ද කොහෙද තියෙනව නේද ඒ ගණන් හතර ලබන සතිය ඉවර කරනවා ඈ අඟහරුවාද බදාද බ්‍රහස්පෙන්ද සිකුරාද දවස් හතර කරලා ගණන් හතර ඉවර කරනවා පුතේ හරි එතකොට ඔය ටික ඉවරයි වෙන දහලා ආබලාවගෙන එතකොට මේ පුතේ ප්‍රශ්න පත්‍රයක මේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් මේ තියෙන්නේ හරිද ඒක C කොටස ලබන සතිය ඉවරයි ඈ ඉතින් ABC කියලා කොටස් තුනක් නේ තියෙන්නේ C කොටස ඉවරයි හරි එහෙනම් පුතේ අදට පන්තිය මෙතනින් ඉවරයි